පසුකිය 19 වනදා රඹුක්කන ප්‍රදේශයේදී පොලිස් වෙඩි පහරින් පුද්ගලයෙකු මිය ගියා. මෙම සිදුවීමත් සමග රඹුක්කන පොලිස් බල ප්‍රදේශයට පොලිස් ඇඳිරි නීතියද පනවනු ලැබුවා. තත්ත්වය මේ වන විට පාලනය වීමත් සමග අද අලුයම පහට ඇඳිරි නීතිය ඉවත් කළ බවයි පොලිසිය ප්‍රකාශ කළේ. මෙම සිදුවීම සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සඳහා ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීන් 20 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක්ද පත් කර තිබෙනවා. මේ අතර මෙම සිදුවීමට අදාළව ඊයේ රාත්‍රිය දක්වා කෑගල්ල මහේස්ත්‍රාත්වරිය මහේස්ත්‍රාත් පරීක්ෂණය සිදු කරා. මෙම සිදුවීමෙන් මියගිය පුද්ගලයා සම්බන්ධයෙන් බීවාර්තාවක් මගින් ඉදිරිපත් කෙරුණු කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත් වාසනා නවරත්න මහත්මිය මෙම මරණය සිදු වූ ස්ථානයේ සහ මියගිය අයගේ සිරුර පරීක්ෂා කිරීමට අවශ්‍ය බව පවසමින් අධිකරණයෙන් පිටව ගියා. මහේස්ත්‍රාත්වරිය ඇතුළු පොලිස් නිලධාරීන් හා නීතිඥයින් නැවත අධිකරණ භූමියට පැමිණියේ රාත්‍රී 9ට පමණයි. රාත්‍රී 9ට පමණ නැවත නඩුව කැඳවනු ලැබූ අතර නීතිවේදීන් විශාල පිටිසකකින් අධිකරණ භූමිය පිරී ඉදිරිය ගියා. පොලිසිය මගින් ඉදිරිපත් කළ බී වාර්තාව ටිපෙක්ස් මගින් මකා දැමීමක් සම්බන්ධයෙන් මහේස්ත්‍රාත්වරියගේ අවධානය යොමු වීමත් සමග නීතිවේදීන් විවිධ නීති තර්ක ඉදිරිපත් කරමින් මෙම වෙනස් කිරීම සිදු කළ පොලිස් නිලධාරීන්ට විරුද්ධව නීතිය ක්‍රියාත්මක කරන ලෙසයි ඉල්ලා සිටියේ. එහි දඬුවම වසර 7ක සිර දඬුවමක් බවත් පෙන්වා දෙනු ලැබුවා. එමෙන්ම සාක්ෂිකරුවන්ට පොලිස් නිලධාරීන්ගෙන් බලපෑමක් සිදුවිය හැකි බැවින් ඔවුන් ආරක්ෂා කර දෙන ලෙස නීතිඥයින් අධිකරණයෙන් කළ ඉල්ලීමටද අධිකරණයේ අනුමැතිය හිමි වුණා. ඔවුන්ට බලපෑම් හෝ තර්ජනයක් සිදු නොවීමට කටයුතු කරන ලෙසයි කෑගල්ල සහකාර පොලිස් අධිකාරීවරයාට නියෝග කළේ. ඒ අනුව කරුණු පිළිබඳ සලකා බැලූ මහේස්ත්‍රාත්වරිය මෙම මරණය වෙනුවෙන් පැවැත්වෙන මහේස්ත්‍රාත් පරීක්ෂණය අද දහවල් 12න් පසුව කැඳවන ලෙස ඊයේ රාත්‍රී 10:30ට පමණ නියෝග කළා. මෙහිදී ඇත්තෙන්ම පොලිසිය විසින් ඉදිරිපත් කරන ලද මුල් අවස්ථාවේදී සාමාන්‍ය කරුණු වර්තාවක් කරන විදියට AR වර්තාවකින් ගනු කරා. මහේස්ත්‍රාත්තුමියේ සම්බන්ධයෙන් දොස් පැවරුවා පොලිසියට. මෙතන අපරාධයක් වෙලා තියෙනවා, ඒ නිසා කරුණා කරලා ඒ අපරාධයක් වෙලා තියෙන නිසා බී වාර්තාවකින් කරුණු වාර්තා කරන්න කියලා. ඒ ඉතාමත් සූක්ෂම ලෙස පොලිසිය කරපු ක්‍රියාවක්. මොකද බී වාර්තාවක් ගොනු කරන අවස්ථාවකදී ඒ අපරාධය විස්තර කරලා අපරාධයට අදාළ සැකකරුවන් සහ අපරාධකරුව සම්බන්ධ පුද්ගලයන් පිළිබඳ විස්තරයක් කිය යුතුයි. ඒ නිසා තමයි ඒ සම්බන්ධයෙන් AR වාර්තාවක් ගනු කරලා මේ සම්බන්ධයෙන් කරුණු යට ගහන්න හැදුවේ. නමුත් කරු මහේස්ත්‍රාත්තුමිය මේ සම්බන්ධයෙන් වහම බී වාර්තාවක් රැගෙන එන්න කියලා නියෝග කර අතරතුරේ තමයි ස්ථාන පරීක්ෂාවක් කරේ. ඒ අතරතුරේදී ඒ වාර්තාවේ යම් වෙනසක් කරලා තියෙන බවට ගරු මහේස්ත්‍රාත්තුමියගේ අවධානයට යොමු වුණා. ඒ සම්බන්ධයෙනුත් අදාළ නිලධාරීන්ගේ විමසීම් කරලා උසාවියට අපහාස කිරීමක් හා සමානයි කියන පදනම මත මේ සම්බන්ධ අධිකරණයට ජ්‍යෙෂ්ඨ නිරීක්ෂකවරු සහ ජනාධිපති නිරීක්ෂකවරු මේකෙන් කරුණු දක්වා සිටියා. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.